එතකොට ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එකක් කියලා කියන්නේ ඔගොල්ලෝ පැහැදිලිවම දන්නවා ඔගොල්ලන්ගේ ගෙදර හරි කොයි හරි තියෙන ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එක එහෙම නැත්නම් ABC බොක්ස් එක මේක තියෙනවා විවිධ විදිහේ බ්‍රේකර්ස් ඒ කියන්නේ ඇම්පියර් රේන්ජ් එක අනුව 6 ඇම්පියර් තියෙනවා 10 ඇම්පියර් ඇති 16 ඇම්පියර් තියෙනවා 20 ඇම්පියර් තියෙනවා මෙන්න මේ කියන විදිහට විවිධ විදිහේ බ්‍රේකර්ස් තියෙනවා ඒතර මේ බ්‍රේකර් එකක් හරහා යන කරන්ට් රේට් එකක් තියෙනවා ඒ රේට් එක තමයි මේ තියෙන්නේ ඒතර 6 ඇම්පියර් බ්‍රේකර් එකකට අවුට් කරන්න පුළුවන් විදුලි ධාරාව වෙන්නේ ඇම්පියර් 6යි 10 ඇම්පියර් එකකට ඇම්පියර් 10යි 16 ඇම්පියර් එකකට ඇම්පියර් 16යි 20 ඇම්පියර් එකකට ඇම්පියර් 20යි මේ අනාදී වශයෙන් තමයි බ්‍රේකර් වලින් අවුට් ලබා දෙන්නේ එතකොට ඔයගලන්ට 6 ඇම්පියර් බ්‍රේකර් එකකින් උදාහරණයක් විදිහට 6 ඇම්පියර් බ්‍රේකර් එකකින් ඔයගලෝ ඇම්පියර් 7ක් 8ක් ගන්න උත්සාහ කරනවා නම් අන්න මේ 6 ඇම්පියර් බ්‍රේකර් එක ඕෆ් වෙනවා ඒකට හේතුව තමයි ඇම්පියර් 6 පැනපු ගමන් මෙයා ඕෆ් වෙනවා හරි ඇම්පියර් 6 පැනපු ගමන් ඕෆ් වුණාට පස්සේ ඔයගලෝ ඒකට 10 ඇම්පියර් බ්‍රේකර් එකක් දැම්මොත් මොකද වෙන්නේ 10 ඇම්පියර් එකක් දැම්මොත් ඇම්පියර් 6ට වඩා වැඩියෙන් 10 දක්වා යනකන් යනවා ඇත්ත නමුත් ඔයගොල්ලෝ දාලා තියෙන 6 ඇම්පියර් බ්‍රේකර් එකට යොදලා තියෙන කම්බිය 10 ඇම්පියර් එකට ගැලපෙන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් 6 ඇම්පියර් බ්‍රේකර් එකට යොදන කම්බිය වෙන්නේ 1044 එහෙම නැත්නම් 1-1.13 මිලිමීටර් කොපර් PVC PVC කියන විදුලි රැහන තමයි අපි පාවිච්චි කරන්නේ. ඒතර මේකේ මැක්සිමම් රේටඩ් එක යන්න පුළුවන් උපරිම ප්‍රමාණය වෙන්නේ 11 ඇම්පියර්. හැබැයි අපි මේකෙන් half තමයි යවන්නේ. මොකද මේකේ උපරිම වේ ජවයෙන් යුක්තව වැඩ කරොත් ඕනම කෙනෙක් මිනිහෙක් වුණත් එහෙම උපරිම ජවයෙන් යුක්තව වැඩ කරොත් මෙයා මොකද වෙන්නේ? මෙයාගේ කල්පවත්ම හුඟක්ම අඩු වෙනවා. අන්න කල්පවත්ම වැඩි කර ගැනීම සඳහා අපි මේකෙන් භාගයක් තමයි යවන්නේ. ඒ කියන්නේ ඇම්පියර් 6ක ප්‍රමාණයක් තමයි මේ විදුලි රැහන තුලින් යවන්නේ. එහෙම යවපුවාම මේ ඇම්පියර් 6ක ප්‍රමාණයක් යවපුවාම මෙයාගේ කල්පවත්ම හුඟක් වැඩි. අන්න ඒක හන්දා අපි මෙන්න මේ 6 ඇම්පියර් බ්‍රේකර් එකට මෙන්න මේ කියන විදුලි රැහන අපි දානවා. මේ ඇම්පියර් 6ට වඩා වැඩියෙන් යන්න ගත්තොත් මෙයාගේ කල්පවත්ම අඩු වෙනවා. එතකොට මෙයාගේ ඉන්සුලේෂන් සෙර වෙනවා. පරිවාරකවල දෝෂ ඇති වෙනවා. මේ වයර් රත් වෙනවා ගොඩක් කරන්ට් එක යනකොට. අන්න ඒක හන්ද මොකද වෙන්නේ? මේගොල්ලන්ගේ විශාල ලෙස හානි අපිට දකින්න පුළුවන්. එහෙම හානි දැකපුවාම මොකද වෙන්නේ? මේ කියන ප්‍රොටෙක්ෂන් ඩිවයිස් වලින් ක්‍රියාත්මක වෙන හන්දා නිවස හෝ අදාළ ගොඩනැගිල්ල හෝ රැඳිලා තියෙනවා. එහෙම නැති වුණොත් මේක ගිනි ගැනීම වගේ අවස්ථාවට ලක් වෙනවා. අන්න ඒක හන්දා තමයි මේ ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එක කියන එක නා ඉන්නේ. මේ ඇම්පියර් රේට් එකට වඩා වැඩිපුර යනවා නම් අන්න එයා මොකද කරගන්නේ? ඕෆ් කරගන්නවා. අන්න මේක තමයි ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එක කියලා කියන්නේ.